කතා කරනවා මේ සන්ධි ඩයෝඩය ගැන සන්ධි ඩයෝඩය සන්ධි ඩයෝඩය ගැන මොකද්ද සන්ධි ඩයෝඩයක් කියලා කියන්නේ සන්ධි ඩයෝඩයක් කියලා කියන්නේ මේ කිසිම කියන්නේ වෙනස්වීම කිසිම වෙනස්වීමකට ලක් නොකළ PN සන්ධියක් තමයි සන්ධි ඩයෝඩයක් විදිහට ක්‍රියා කරන්නේ ඩයෝඩය ගැන අපි අහලා තියෙනවානේ ඩයෝඩ වර්ග තියෙනවා සන්ධි ඩයෝඩ ඍජුකාරක ඩයෝඩ ඊට පස්සේ ප්‍රකාශ ඩයෝඩ නේද උන් තියෙනවානේ ඩයෝඩ වර්ග සෙනා ඩයෝඩ කියලා තියෙනවා දැන් අපි කතා කරන්න යන්නේ සන්ධි ඩයෝඩය ගැන සන්ධි ඩයෝඩයක් කියන්නේ කිසිම වෙනස් වීමකට ලක් කරපු නැති PN සන්ධිය. එතන සන්ධි ඩයෝඩයක බාහිර පෙනුම ඇන්දොත් එහෙම ඕනෝම ඇදලා පෙන්වන්න පුළුවන් බාහිර පෙනුම. මෙන්න මේ දෙන්නාගෙන් තමයි පරිපථයට සම්බන්ධ කරන්නේ සන්ධි ඩයෝඩය. එතන මම කිව්වා සන්ධි ඩයෝඩය කියලා කියන්නේ කිසිම වෙනස් වීමකට ලක් නොකළ PN සන්ධියක් තියෙනවා. PN සන්ධියක් තමයි තියෙන්නේ. PN සන්ධියක් ඒ PN සන්ධියේ P පැත්තට ලෝහ කම්බියක් සම්බන්ධ කරලා තිනවා N පැත්තට ලෝහ කම්බියක් සම්බන්ධ කරලා තිනවා මොනවටද නෙවෙයි ඒ වෙන මොනවටවත් නෙවෙයි පරිපථයට සම්බන්ධ කරන්න නම් ඔන්න සරලෝම පිය සන්ධි ඩයෝඩ් එක ටිකක් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ වෙනස් වීමකට ලක් නොකළ PN සන්ධියක් තමයි සන්ධි ඩයෝඩ් එක කියන්නේ එතකොට ළමයි PN සන්ධිය හරහා ධාරාවක් ගලනවා කියන එකයි. පස්ස නැඹුරු අවස්ථාවට දුන්නොත් නියු ධාරාවක් ගලන්නේ. එහෙනම් මෙයා පෙර නැඹුරු වෙන්න කොහොමද වෝල්ටේජ් දෙන්නේ? අපි දුක් මෙහෙම. මොන තියෙනවා පරිපථය. මොන තියෙනවා මෙතන බල්බ් එකක් තියෙනවා. මොන්නේ එහෙනම් සර් සන්ධි ඩයෝඩ් එක අඳිනවා. එයාගේ නම් පරිපථ සංකේතය නෙවෙයි අඳින්නේ. රයිට් ඔන්න ඔය විදිහට පරිපථයක් තියෙනවා මෙන්න රයිට් A මෙයා B. අද මම AB අතරට සම්බන්ධ කරනවා වෝල්ට් අපි තුමුකෝ වෝල්ට් තුනක බැටරි එකක් සම්බන්ධ කරන්න යන්නේ වෝල්ට් තුනක බැටරි. එහෙනම් මේ බල්බය දල්වා ගණ්ඩානනේ බල්බය දල්ව ගන්න නම් මේ කෝෂය කොහොමද සම්බන්ධ කරන්න ඕනේ මේ AB අතරට කොහොමද සම්බන්ධ කරන්න ඕනේ බලමු කොහොමද සම්බන්ධ කරන්න ඕනේ බලයි ඉතින් එක එක දවසට ප්‍රොෆයිල් පික්චර්ස් ම වෙනස් කර කර නිකන් ඉන්නවා නිකන් මහත් උදේ ඈ නේද ජනිදී ආශිෂණ ඉරන්නෑ සුභාසිනි ඊයේ සතියේ චීන ළමෙක් කිටිය අද ඉන්නවා මෙන්න ළමෙක් उगा
පාට් එකක් දාන එක මේ සතියේ මොකද්ද වෙන එකක් දාන අනුන්ගේ අද හොයන්න කිව්ව උගන්වන්න ඕනේ නැහැ මට නිකන් පේනවා කිව්වේ දෙබරට හරිනම් කරන්න ඕනේ මේ 11 අවසරේ වුන් වැඩ කරන්නේ නැති බව මම දන්නවා හරිනම් මේ මෙන්න මේ 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 කැමරාව ඔන් කරගෙන ඉන්න තමයි දෙන්න ඕනේ ඉතත වෙලා තියෙන තත්ත්වයක් එක්ක තමන්නේ හොඹ බලව පිටපල වහන්න පස්සේ උත්තර දීපලකම එහෙනම් මෙයාගේ ධන කොතනද සම්බන්ධ කරන්න ඕනේ ඍණ කොතනද සම්බන්ධ කරන්න ඕනේ කියලා මට කියන්න මෙන්න මේ AB අතර මෙයා සම්බන්ධ කවුරුහරි කියන්න බලන්න දවීෂ කියන්න බලන්න කොහොම සම්බන්ධ කරන්න ඕනේ ප්‍රියම්බදා කියන්න බලන්න धारावी නන් වෝල්ටිය දා දෙන්න ඕනේ මේ පැත්තට ධන විභවය නැ විදියට මේ පැත්තට ඍණ විභවය එන විදියට එහෙනම් මෙයාගේ ධන සම්බන්ධ කරන්න ඕනේ A අග්‍රයට මෙයාගේ ඍණ සම්බන්ධ කරන්න කාටද B අග්‍රයට D අග්‍රයට ඇහෙන්නේ නෑ නේ සර් කියලා කියනවා ළමයි මම කියනවා ඇහෙන්නේ නැද්ද ඇහෙනවා සර් ඇහෙන්නේ නෑ කියනවා එන්නේ නැහැ කියලා උඹලා කලින් මයින් ගල යන්න වගේ හදන්න මට දෙන්නේ දැන් මට කට්ටිය කියවදා මම රන්දුර ගනින්නේ දැන් ඊවල වලට බොරු කියනවා මොකද කියන්නේ සිග්නල් නැහැ අනම්මනම් කියලා ටිකක් කියලා ඉන්න ඇහෙන්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ ඔබේ අයින් පස්සේ ඉතින් වෙන මොන හරි කරන්නයි මම දන්නේ අනිත් අයට ඇහෙනවා කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එක තුරු සර්වි සම්බන්ධ කරා මේ मुखद सर मे पेन संधि සන්ධි ඩයෝඩ් එකක් ගැන කියන්න හේතුව තමයි අපිට ඉගෙන ගන්න තියෙන මෙන්න මෙහෙම දෙයක් ගැන. මොකද මෙහෙම දෙයක් කියලා කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඍජුකරණය කියලා කතාවක් ඍජුකරණය කියන්නේ කෙලින් කරනවා වගේ අදහසක් නේද ළමයින්ට තියෙන්නේ ඍජු කාය විලාසය වගේ ඍජුකරණය කියන්නේ කෙලින් කරනවා සරලව බලමු මොනවද මේ කෙලින් කරන්න කියන්නේ ඍජුකරණය කියන වැඩේ ක්‍රම දෙකකට සිද්ධ කරනවා එක ක්‍රමයක් තමයි යාරලින අපිට පේන්නේ නැහැ සර් පූර්ණ තරංග ඍජුකරණය එකක් තමයි පූර්ණ තරංග ඍජුකරණය හරිද අනිත් අවස්ථාව තමයි මෙන්න මෙහිම අවස්ථාවක් තියෙනවා අපිට ඉගෙන ගන්න තව මොකද්ද අරද තරංග ඍජුකරණය පූර්ණ තරංග ඍජුකරණයයි අරද තරංග ඍජුකරණය හරි සර් ජීවනේ මොකද ඍජුකරණය කරනවා කියන්නේ මෙහෙමයි ළමයි දන්නවනේ විද්‍යුත් ධාරාවේ ස්වરૂප දෙකක් තියෙනවානේ විද්‍යුත් ධාරාවේ ස්වરૂප දෙකක් තියෙනවා
මොනවද මේ විද්‍යුත් ධාරාවේ ස්වරූප දෙක අපි දන්නේ එකක් තමයි මොන ධාරාව එකක් තමයි සරල ධාරාව අනිත් අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව මොකද්ද කියපාලා බලන්න මොන ධාරාවද प्रत्यावर्त धारा सरल धारा वाई प्रत्यावर्त धारा भूविद्युत परिपथे अभी भावित उपकरण धारा गण भूविद्युत परिपथे गल धारा गणी धारा प्रत्यावर्त धारा वियली कोश हरी बैटरी हरी सूर्य कोश हरी सूर्य पैनल हरी वली निपदवला देने सरल धारा සරල ධාරාවයි ප්‍රත්‍යාවර්ත ධාරාවයි අතර තියෙන වෙනස මම මෙහෙම සරල ධාරාවක් කියන එක කාලයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා ප්‍රස්තාරකින් යන්නොත් එහෙම එතන මෙහෙම අපිට අඳින්න පුළුවන් ඕන සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන එක කාලයත් එක්ක වෙනස් වෙන විදිහ යන්නොත් එහෙම ආලයත්තික ප්‍රත්‍යාවර්ත ධාරාවක විශාලත්වයයි ඒ වගේම විභව අන්තරයයි දෙකම මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙන්නේ මේක ප්‍රත්‍යාවර්ත ධාරාව මේක සරල ධාරාව දැන් මේ ගැන කියනවා සරල ධාරාවක් ගැන තවත් පැහැදිලි කරනවා නම් කොහොමද ඒක පැහැදිලි කරන්න ළමයින්ට අපි හිතමු මොන තියෙනවා संबंध वोल्टेज उदारिंदु ධාරාව කාලයත් එක්ක වෙනස් වෙන විදිහ හඳුත්ති මෙතන 0.1 ඇම්පියර් එන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ කාලයත් එක්ක හැබැයි දැන් රසායන ද්‍රව්‍යක්ෂ වෙනකොට මේ විද්‍යුත් ධාරාව විශාලද වෙන ඒක වෙනම කතාවක් උඩ වෙනස් වෙන්නේ නැති ධාරාවක් තමයි හැම කාලයකදීම ලබා දෙන්නේ විභවාන්තරයත් එහෙම මේ ආහාර විභවාන්තරය ප්‍රසාරගත කරොත් එහෙම කාලයත් එක්ක प्रत्यावर्त धाराव किया මේ අර්ධ කියන්නේ දැන් මෙතන බිඳුවනේ ඇත්තටම මේ පැත්තේ ධන මේ පැත්තේ ධන පැත්තේ තියෙන අර්ධයන් ඒ විදිහට පෙන්නනවා ඍණ පැත්තේ තියෙන අර්ධයන් සර් පෙන්නනවා b විදිහට ධන පැත්තේ තියෙන අර්ධයන් මේ විදිහට පෙන්නනවා ඍණ පැත්තේ තියෙන අර්ධයන් b විදිහට පෙන්නන දැන් මේක මේ මේක පොඩ්ඩ තේරුම් ගන්නල ආ විභවාන්තරය අයින් කරපු ධාරාව කියනවා කියන එක නේද එහෙනම් මෙතනදි ධාරාව කීය කවුරු හරි කිය බල බලන්න ළමයි මෙන්න මේ ලක්ෂයේදී ධාරාව කීය 0.1 0.1 මොනවද එන්නේ තුන්දෙනෙක් කෙල්ලෝ ඉන්නවා එහෙනම් මේ පන්ති කරගෙන යන්න පුළුවන් නැත්තම් අනේ අම්මා බල මං කියන්නේ පත්තේ ඉතා සෝචනීය 0.1 එහෙනම් මේ හරියට මේ ප්‍රස්සාරය එනකොට ධාරාව කීයක් විතරද වෙනවද බිඳුවද බිඳුවර වඩා
प्रत्यवर्त धारा सफेदी එක්ස් කියලා ලකුණු කරමු මේ කම්බියේ මේ කෙළවර y කියලා ලකුණු කරමු. ගන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාව යහරක් ගලපනවා. එතකොට යහරහා ඒ අර්ධය ක්‍රියාත්මක වෙනකොට යහරහා ඒ අර්ධය ක්‍රියාත්මක වෙනකොට ධාරාව අපි දුන්නු මේ පැත්තට ගැලුවි. මේ ධාරාව කොහොමද ගලන්නේ? බිඳුවේ ඉඳලා වැඩි වෙලා උඩරිම වෙලා මෙතන නාලුගම් ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා බිඳුව වෙනවා. දැන් මේ පැත්තට යනකොට මොකද වෙන්නේ? हाँ मुकुद भी नहीं आगे यार मैं ठाके यार आपको वैडी भी नहीं पाल गया ना बोलते नहीं ना तमाम आया वैडी भी ना दारा वैडी भी ना आय दारा वैडी वेला ऊपरी मेला आय दारा वाडूला बिंदु है बे ये मैं क्या है लड़का दारा वो पेंटु का वाम मुकुद भी नहीं दारा वे दिसा मुकुद भी එකෙනම මේ කම්බේම යනින්නේ මේ කම්බේම යනින්නේ x y x y අතර b කැල ක්‍රියාත්මකවට මොකද වෙන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතෙන්ද ඇවිල්ලා මේ බිංදු පැනගුවාම ධාරාව මොකද වෙන්නේ මාරු වෙනවා අනිත් පැත්තට එන්න වඩා එතකොට ආයෙත් අනිත් පැත්තට ධාරාව උඩරිම වෙලා ආයෙ එන්න එන්න අඩු වෙලා ආපහු මෙතෙන්ද බිංදු වෙලා ආයෙ මේ පැත්තට පැනගුවාම මොකද වෙන්නේ ආයෙ උඩරිම වෙනවා x ඉඳලා y ධාරාව ගන්න ආයෙ මොකද වෙන්නේ ආයෙ ඒ ධාරාව උඩරිම ලාඩුවල මෙතෙන්ද ඇවිල්ලා මේක අතර පැනනවා මොකද වෙන්නේ ධාරාව ආයෙ y ඉස්සෙට එනවා එහෙනම් දැන් ප්‍රත්‍යාවර්ත ධාරාව කියන එක තේරුම් ගන්න එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරාව කිව්වහම අපේ ඔළුවේ තියෙන දෙපැත්තටම ගලනවා කියන එක ආනුව දෙපැත්තට ගලන කතාව ඕකම තමයි සර්ුත් දන්න විදිහට උඹලට කියන්න सरल धारा प्रत्यावर्त धारा धारा दिपेट गलतीनोम वोल्टेज धारावर එනම් b කැල ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ xy අතර විභවය කොහොමද මාරු වෙන්නේ ඍණ විභවයේ ඉඳලා ධන විභවයට එතකොට වෙන්නේ x තේනවා දැන් ඉස්සෙල්ලා x තිබ්බේ ධන විභවයන්නේ මේ කැල වෙනකොට මොකද වෙන්නේ x ඍණ වෙනවා y ට ධන වෙනවා y ට ධන විභවය මේ කොටස ක්‍රියා කරනකොට x ට ධන විභවය y ට ඍණ විභවය ಈ ಕೋಡ ಸಕ್ರಿಯಾತ್ಮಕ ಏನಕೋಟ x ತರಿನ ವಿಭವೇ y ತ ಧನ ವಿಭವ ಇಮಾನ ಆಂ ಏತಿಕ ತಮೈ ಒಯ ಪ್ರತ್ಯಯವರ್ತ ಧಾರಾವ ತಿನ ಕಥಾವ ಒಂದು ಮಾ ಬೆಹದ್ರಿ ಕರಣ ನಿಸ ಮೇ ವಿದ್ಯಟ ಅತ್ತಕಮ ವೋಲ್ಟಿಯತಾ ಪ್ರೇರಣೆ ಏನೋ ಈಗನ ಮೇಹಮ ಡೈನಮೋ ವಾಗ್ ಮಗಿನ ಪ್ರತ್ಯಯವರ್ತ ಧಾರಾವ ನಿಕದವನ್ ಡೈನಮೋ ಮಗಿನ ತಮ ಪ್ರತ್ಯಯವರ್ತ ಧಾರಾವ ನಿಕದವನ್ विद्युत रासायनिक विद्युत रासायनिक कोश गिगे सरल कोश बैटरी विद्युत रासायनिक कोश रासायनिक द्रव्य विद्युत उत्पादने सूर्यकोश गिगता सूर्यकोश पीएन संधि पीएन संधि मत आलोक इलेक्ट्रोन मुक्त विद्युत धारा
डायनमो में कहता हूँ दानों ने डायनमो के ना हाई पांच के दिखे ना करने बोले सर ओ सर हम दार मार पांच के मे पांच के दिखे ना करने वाले मे माय चुंबक का सेस्ट्र या तुलर इनमें इधानों में वाके तो हम अपने पहले ग्रांड ही चुंबक का सेस्ट्र या तुलर काम भी दाना रहा करके मैं इन्हारे मैं रवि मैं रवि या मैं आता रोज वाके तो ना काम भी पटवा विचार प्रमाण या कोतबु अब इन्हों काम भी दाना रहे इकान में गुड़ा तीनों लमाइंड पहले ग्रांड निकल काम भी दाना रहा करना पहले ये काम भी दाना रहे मैं चुंबक से ऐसे तुला क्या रखे ना कोटा मैं काम भी कोटा सो ना विद्युत गाम का बाल प्रेरणे ये विद्युत गाम का बाल प्रेरणे भी मत देखो तो मैं विद्युत दारा वा खटे गए इतने कोटे काम भी दाना रहे आंसर का तुंसी हटा ने राहुमा की लगा रखे ये आंसर का तुंसी हटे कोने क्या රවුමක් කරනකොට අංශක 360 කෝණයක් මේ කරගෙන එක රවුමක් කරගෙනකොට මෙන්න මේ හැල හැදෙන්නේ ඊක රවුමකට මේ දඟරය මේ චුම්බක ශේෂ්ත්‍රය තුල මේ දඟරේ හරියට මෙන්න මේක වගේ කියලා හිතන්න මේ මේක කොහොම එක රවුමක් කරගෙනකොට සම්පූර්ණ වෙනවා කියන්නේ 360 න්නේ ඒ 360 කැරකෙනකොට තමයි මෙන්න මේ එක කෑල්ලක් ගොඩනැගෙන්නේ. තේරුණා? එක කෑල්ලක් ගොඩනැගෙන්නේ. දැන් මේක මෙතනදී කියන්න ඕනේ වෙනම පාඩමක් නමුත් මම කියන්න මෙන්න මෙතනදී මේ හැඩයට එන මේ මේ මෙතන තියෙන කොට දඟරේ. ඒ තියෙන තැන ඉඳලා අංශක 90ක් කරගුණාම ඒ අතර තමයි ওই විභාගය. මෙයා අහුම අංශක 90ක් කරගෙන ගොඩ ඊපස් එතන ඉඳලා 90ක් කරගෙන යනකොට මෙයා හැදෙනවා මෙයා මේ අවස්ථාව වෙනවා මේ පොයින්ට් එකේ ඉඳලා ආයංශක 90ක් එනකොට මේ 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 වෝල්ටේජ් ඉතින් අන්න ඔය වගේ මේ කම්බි දඟරේ පිහිටීම වෙනස් වීමත් එක්ක තමයි මේ වෝල්ටේජ් එක තමයි ප්‍රේරණය වෙන්නේ මේරි පාඩමක් තියෙනවා අපිට ඉතින් තේරුණා එහෙනම් ඔන්න සරල ධාරාවේ ප්‍රත්‍යාවත් ධාරාවේ වෙනස අඳුරගන්න සරලම සරල ධාරාවක් කියන්නේ එක දිශාවට ධාරාව ගලන්නේ ප්‍රත්‍යාවත් ධාරාවක් කියන්නේ දෙපැත්තටම ධාරාව ගලන. හරි දැන් අපි මේ ඍජු කරණය ගැන කතා කරන්න කියලා තමයි ඔක්කොම යඳුනේ වෙන්නේ. මොකද්ද ඍජු කරණය කියන්නේ? කවුරු හරි දන්නවද නැද්ද? ඍජු කරණය කියන්නේ. ඍජු කරණය කියන්නේ දැන් ඕගොල්ලෝ ගාව තියෙන ලැප්ටොප් එක හරි ටැබ් එකක් හරි තියෙන මොබයිල් ෆෝන් එකක් හරි ටීවී එක හරි අපේ ගෙදර තියෙන ඔය දෙන ඉලෙක්ට්‍රොනික පරිපථය इलेक्ट्रॉनिक परिपथे ओस्से धारावाद ගන්න ඔය දින උපකරණ හල්පාංග හරයි ඉලෙක්ට්‍රොනික උපාංග හැබැයි ඔය ඉලෙක්ට්‍රොනික පරිපථවල සරල ධාරාවක් නෙවෙයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් නෙවෙයි ගලන්නේ සරල ධාරාවක් තර්කණින් තේරුණාද ප්‍රත්‍යාවර්ත ධාරාවක් නෙවෙයි යෝ ක්‍රියාත්මක වෙන්නේ සරල ධාරාවක් හැබැයි අපි ගෘහ විද්‍යුත් පරිපථයට තමයි ඒව සම්බන්ධ කරන්නේ විදුලිය ලබා එහෙනම් ඒ ගෘහ විද්‍යුත් පරිපථයෙන් ලබා ගන්නා ප්‍රත්‍යාවර්ත ධාරාව අපිට ඕනේ මොන ධාරාවක් බවට පත් කරගන්නද මොන ධාරාවක් බවට පත් කරගන්න ඕනේ එළමයි සරල ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරගන්න ඕනේ ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් බවට පත් කරගන්න ඒ කියන්නේ මෙන්න මේ තියෙන ෂේප් එකනේ ප්‍රත්‍යාවර්ත ධාරාව ඕක මෙන්න මේ තත්ත්වෙට ගේන්න ඕනේ ඉතින් මෙහෙම දිනේක මෙහෙම කෙලින් කරන එකට තමයි අපි කියන්නේ මොකක් කියලා? ඍජුකරණය කියලා. ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කිරීමට තමයි ළමයි අපි කියන්නේ ඍජුකරණය කියලා. ඍජුකරණය. ඕන්න එහෙනම් අතාව මතක තියාගන්න. ඍජුකරණය කියන්නේ නම් ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කිරීමට තමයි කියන්නේ ඍජුකරණය. හරි එහෙනම් මංගිව ඍජුකරණයේ ආකාර දෙකයි අර්ධ තරංග ඍජුකරණයයි පූර්ණ තරංග ඍජුකරණය. ඍජුකරණය සඳහා භාවිතා කරන්නේ සංදි ඩයෝඩ්. එහෙම නැත්නම් මේ සංදි ඩයෝඩ් වල අපි ඍජුකාරක ඩයෝඩ් කියලා කියනවා. අර සර ඇඳලා පෙන්නේ පාඩම් පටන් ගන්න.
අන්නේ ඍජුකාරක ඩයෝඩ් එහෙම නැත්නම් සන්ධි ඩයෝඩ් එහෙම නැත්නම් ඍජුකාරක ඩයෝඩ් භාවිත කරලා තමයි ඍජුකරණය කියන වැඩේ කරන්නේ. ඉතලා මම කියන්නේ යන්නේ අර්ධ තරංග ඍජුකරණය කියන. අර්ධ තරංග ඍජුකරණය කියන තමයි ඔයගොල්ලෝට කියන්නේ. ආයෙ මෙන්න මේ සංකේතයෙන් මතක තියාගනින්නලා සර් මේ උගන්වන ඒවා නැත්නම් මේක හරියට කරගන්න බෑ. ඔන්න ඍජුකාරක ඩයෝඩ් එක එහෙම නැත්නම් සන්ධි ඩයෝඩ් එක සංකේතය धन विभाव विद्युत परिणाम ट्रांसफॉर्मर की लगा परिणामक वर्ग तीन देखा अधिकर परिणाम का यवकर परिणाम अधिकर परिणाम का यवकर परिणाम अधिकर परिणाम को लिंगराने प्रत्यावर्त धारावक वोल्टेज का अड़ के वेडिया गेट गेट अधिकर परिणाम अधिकर अड़ वोल्टेज का वेडिक अवकर परिणाम की वेडि वोल्टेज का अड वोल्टेज अवकर परिणाम के अवकर परिणाम के वेडि वोल्टेज अड वोल्टेज सर मुकदीन परिपत्ट मम अवकर परिणाम के संबंध कर अवकर परिणाम के परिपत संकेत कलबल कलबल संबंध मेसियोल्ट परिवर्तन कर अवकर परिणाम की पावित कर ඕල් 230ක විභවයක් ලබා දෙන්නේ මෙයාගේ අපිට මෙතන A මේ කෙලවර B සර 230ක් තමයි ලබා දෙන්නේ මම මොකද කරන්නේ ඔන්න මෙයාට සම්බන්ධ කරලා තියෙනවා ඍජුකාරක ඩයෝඩ් එක මේ පරිපථයේ මෙතන ඉන්නවා ප්‍රතිරෝධකයක් මම එතන අග්‍ර ලකුණු කරනවා X මෙතන y කියලා ලකුණු කරනවා හරිද රයිට් අපි තුමු ඔන්න දැන් මෙන්න ප්‍රත්‍යාවර්ත ධාරාවේ වෝල්ටේජ් එක වෙනස් වෙන විදිහ ඒක ආයතනවල වෙනවා හරිද මේ ඉහළ තියෙන කොටස් r කියලා ලකුණු කරනවා අර ඍණ පැත්තේ තියෙන කොටස් b කියලා ලකුණු කරනවා තේරුණා प्रत्यावर्त धारा लबाद प्रत्यावर्त धारावादी प्रत्यावर्त
මෙතනින් එළියට එන්නේ ප්‍රත්‍යාවර්ත. මේ කම්බි දංගරයට අපි කියන්නේ මේ අමුතු අලුතින් පාඩමක් කියලා දෙන්න තුන ප්‍රධාන දංගරයේ මේ මේ තියෙන්නේ ප්‍රතිදාන දංගරය. ප්‍රතිදාන දංගරය. ඒතර මේ දංගරයට 230 වෝල්ට් දුන්නාම සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට ප්‍රතිදානයේ 6 වෝල්ට් ගන්න පුළුවන්. ඒ ප්‍රතිදාන දංගරයට තමයි සර් මේ ඩයෝඩයයි මේ ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරන්නේ. එනේ අපි හිතමු මේ AB අතර මේ අර්ධය ක්‍රියාත්මක වෙන වෙලාව. එතකොට අපි හිතමු මෙතන ධන වුණා මෙතන ඍණ වුණා කියලා හිතන්න මෙතන ධන විභවය මෙතනද ඍණ විභවය. එතකොට ප්‍රතිදාන දංගරයේ වෝල්ටීයතා ප්‍රේරණය වෙන්නේ තේ විදියටමයි. ඒ කියන්නේ මේ අර්ධ මේ කෙළවරට ධන වෙන්න මේ පැත්තට ඍණ වෙන්න. සර් කියන එක තේරුණාද? මේ අර්ධය ක්‍රියාත්මක වෙනකොට මේ AB අතර A ට ධන විභවයක් ලැබිලා B ට ඍණ විභවයක් ආවනම් ප්‍රතිදාන කම්බි දංගරයේ වෝල්ටීයතා ප්‍රේරණය වෙන්නේ ඒ විදිහට තමයි. මෙතන ධන මෙතන ධන වෙනවා. මෙතන ඍණ මෙතන ඍණ වෙනවා. එහෙමනම් හරි. දැන් එහෙනම් මොකද? දැන් එහෙනම් මට කියන්න මේ ඩයෝඩය පෙර නැඹුරුද වෙන්නේ පසු නැඹුරුද වෙන්නේ මේ විදියට වෝල්ටීයතා ප්‍රේරණය වුණා. මේ කෙළවරට ධන ඇවිල්ලා තියෙනවා, ධනනේ මේ කෙළවරට ඍණ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඩයෝඩය පෙර නැඹුරු වෙනවද පසු නැඹුරු වෙනවද? ඔය ප්‍රේරණය වෙන වෝල්ටේජ් යත් මොකද කියන්නේ? කවුරුහරි කියන්න බලන්න. මෙයා පෙර නැඹුරුද වෙන්නේ පසු නැඹුරුද මේ විදියට වෝල්ටීයතා මේ පරිපථයට ලැබෙනකොට මෙයා අපි කියන්නේ ප්‍රධාන මෙයා ප්‍රතිදාන පරිපථය මොකද කියන්නේ? ඈ කවුරුහරි කියන්න බලන්න. පසු නැඹුරුද? පසු නැඹුරුද? පෙර නැඹුරු වෙන්න ඕනේ ඇයියේ? මේ P පැත්තනේ, මේ M පැත්ත. මේ P ල මොන විභවයද ලැබෙලා තියෙන්නේ? धारा දන්නවා. එහෙනම් ඔන්න දැන් මේ අර්ධය ක්‍රියාත්මක වෙන වෙලාවේදී ඔන්න ඩයෝඩේ පෙර නැඹුරු වෙනවා, පරිපථයේ ඔස්සේ ධාරාවක් ගලනවා. හැබැයි මේ ධාරාව ගලන්නේ මේ වෙනස් වීමකටම තමයි. කොහොමද? වැඩි වෙලා අඩු වෙනවා. එහෙනම් තමයි මේ විදියටම තමයි ධාරාව විචලනය වෙන්නේ. බිඳු ඉඳලා වැඩි වෙලා උඩරි වෙලා අඩු වෙනවා. එහෙනම් සර් ගේම කලින්ම කියලා දුන්නේ ඒක. දැන් හැම වෙලේම මේ අර්ධය තියෙන්නේ යන තමයි මේ සර අඳින්නේ r මෙතන x මෙතන y මෙතන 6 වෝල් මෙතන 230 වෝල් මෙතන a මෙතන b දැන් මේ a සහ b අතර a අර්ධය ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට එනවා b අර්ධය දැන් අපි ඊළඟට ගමු b අර්ධය ක්‍රියාත්මක කරන අවස්ථාව b අර්ධය දැන් මොකද වෙන්නේ B අර්ධය ක්‍රියාත්මක වෙනකොට AB අතර කොහොමද විභවය සෙට් වෙන්නේ? A අර්ධයේදී මෙතන ධන මෙතන ඍණ වුණා. A වලට ධන ආවා B වලට ඍණ ආවා. එහෙනම් B අර්ධයනකොට මෙතන මේ A සහ B වල කොහොමද විභවයන් වෙන්නේ? ධන ඍණ මොකද වෙන්නේ? A ඍණ වෙනවා B ධන වෙනවා. A ඍණ වෙනවා B ධන වෙනවා. ඒ ඍණ වෙනවා මේ ඔන්ලයින් පන්තිය හොඳටම ප්‍රයෝජන ගන්න ළමයි දෙන්න මම ඒ තුන් දෙනාට අම්මා පළව ගන්නත් නෑ.
අනිදි මොනවද කියන්නේ නැහැ. මම බලන්න කාන්තාවන්ගේ තියෙන පෞරුෂය ඒ ළමයි දෙන්න ගැන මම හිතටම හොඳයි ළමයි අත. මේ පෞරුෂය තියෙන මුඛණි ළමයි ඔය මයික් එක උන් කරලා කියන්න ගැම්සෙන් පෞරුෂය නැති ඉඳලා. හරි එහෙනම් මේක එහෙනම් මෙතන ඍණ විභවයක් මෙතන ධන විභවයක් b කැලල එනකොට එහෙනම් මෙතනත් මොකද වෙන්නේ? මේ විදිහට මෙතන ඍණ මෙතන ධන. දැන් මොකද වෙන්නේ? දැන් මේ ඩයෝඩයට කොහොමද විභවයන් සැපෙන්නේ? මෙතන p මෙතන n. මේ පරිපථ මතවාදය ඇඳලා තියෙන්නේ. එහෙනම් p පැත්තට මොන විභවයේද? ඍණ විභවය. n පැත්තට මොන විභවයේද සම්බන්ධ වෙලා තියෙන්නේ? धारावी මේ R ප්‍රතිරෝධකය හරහා මේ R ප්‍රතිරෝධකයේ XY අක්ෂ අතර X හා Y අතර එන්නත්නම් R ප්‍රතිරෝධකයේ ඔස්සේ ධාරාව සහ විභවාන්තරය ප්‍රස්ථාරගත කරොත් එහෙම ධාරාව සහ විභවාන්තරය ප්‍රස්ථාරගත කරොත් මොන වගේ හැඩයක් එයිද මොකද ඔයගොල්ලෝ හිතන්නේ මෙයා විනාශ වෙන මේ මෙතන මේ විනාශ වීමත් එක්ක x හා y අතර විභවය වෙනස් වීම ඒවා හැම නැත්තම් ධාරි ඕ ධාරා වෙනස් වීම ප්‍රස්ථාරගත කරොත් x y අතර x y අතර එහෙම නැත්තම් r ඔස්සේ කියලා ලියනවා සර r ඔස්සේ මොකද වෙන්නේ ඒ විතරයි සටහන් වෙන්නේ මේ මෙහෙම මේ ඕම් මේක ගොඩ නැගින්නේ පෙර නැඹුරු අවස්ථාවේ මේ අර්ධය තමයි මේ තියෙන්නේ ඒ b අර්ධය නෝඩ මෙයාර ධාරාවක් ගලන්නේ නැහැ නේ ඒ කියන්නේ xy අතර විභවය බිඳුවයි ධාරාවක් ගලන්නේ නැහැ එහෙනම් ඔන්න සර් ඒක ඔය විදිහට කඩයි ඉන්න අදිනවා දැන් ඒක එහෙම කැපිලා ගිහින් धारावला මෙන්න මේ b අර්ධය කැපිලා ගින්නා. උන් ඔය අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ අර්ධ තරංග ඍජු කරමින්. එහෙනම් මෙන්න මේ කාලය තුල මෙයා හර ධාරාවක් ගලන. නේද? මෙන්න මේ කාලය තුල විතරයි ධාරාවක් ගලන්නේ මේ කාලවලදී ධාරා ගලන්නේ නැහැ. කවුරු හරහද? මේ r ප්‍රතිරෝධකයන් හරහා එන්න නැත්නම් x වල ඉඳලා y. උන් ඕක තමයි ළමයි තෝය අර්ධ තරංග ඍජු කරන්නේ කියලා පෙන්නේ. एक अर्ध कैपिल एक अर्ध आयोडेजुकारोड ඒ ඍජුකාරක ඩයෝඩ හතර ඔන්න මෙන්න මේ විදියට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ මේ පරිපථවල. එහෙම සම්බන්ධ කරපු මේ වගේ පරිපථය අපි හඳුන්වනවා ඩයෝඩ සේතුවක් කියලා. ඩයෝඩ සේතුව කියලා කියනවා. ඩයෝඩ සේතුවක්. ඔන්නේ නම් ඩයෝඩ සේතුවක්. ඩයෝඩ සේතුව තමයි පාවිච්චි කරන්නේ. මොකද කරන්නේ මම මේවා ලකුණු කරා මෙයා A
මෙයා B මෙයා C මෙයා D ඊපස්සේ මොකද කරන්නේ මම ඔන්න මේ ඩයෝඩ සේතුවට මේ වගේ වියලි කෝෂ හතරකින් සමන්විත හරි ඔන්න ඔය වගේ රිවර්ස් හැපීමක් ලබනවා එතන දාන මෙතන අරින්න ඒතොර මෙතන තියෙන්නේ වෝල්ට් හයක් වෝල්ට් හයක් තමයි යන්නේ හරි ඊට පස්සේ අපි හිතමු ඔන්න මේ අග්‍රවලට මේකින් යන මේ කම්බය සම්බන්ධ වෙන්නේ අපි හිතමු ඔන්න ඔය විදිහට समहर डायोड එනම් බලමු මේ වෝල්ටියතා ලබා දීලා තියෙන විදියට කවුද මේ ඩයෝඩ සීතු පෙර නැඹුරු වෙන්නේ කවුද පසු නැඹුරු වෙන්නේ කියලා බලමු මෙතන ධන නම් මෙතන ධන මේ ධන විභවයනේ මෙතන නම් ධන මෙතන ඍණ නම් මෙතන ඍණ දැන් බලමු කවුද පෙර නැඹුරු වෙන්නේ කවුද පසු නැඹුරු වෙන්නේ කියලා මෙතන ධන එහෙනම් මෙතන මෙතන අල්ලගමු කරයි මෙතන ධන ඒතර මෙතන ඩයෝඩයක් තියෙනවා ඩයෝඩ දෙකක් මෙයා P මෙයා I එහෙනම් මේ ඩයෝඩ දෙකෙන් කවුද පෙර නැඹුරු වෙන්නේ ඕනේ අරම මේ ඩයෝඩ දෙකෙන් කවුද පෙර නැඹුරු වෙන්නේ ඕනේ ඔතන ගොනු ඉතින් මේ ඩයෝඩ දෙකෙන් විදුලි ධනාග්‍රයෙන් යන ධාරාව ගන්න යන්න විදුලි ධාරාව වෙනවා මෙතෙන් දාපුවාම මෙයා ධන මේ මේ දිගටම ධන මෙයා P මෙයා N එහෙනම් ධන විභවය P කතර සම්බන්ධ වුණාම එයානේ පෙර නැඹුරු වෙන්නේ නේද එයානේ පෙර නැඹුරු වෙන්නේ එහෙනම් මොකද වෙන්නේ එහෙනම් මෙයා පෙර නැඹුරු වෙනවා B එතකොට ධාරාවම ගලාගෙන එනවා ආපහු මෙතන එනවා මෙතන ආපහු මොකද වෙන්නේ මෙයා N මේ පැත්තේ දැන් මං ගන්න මේ දිගටම ධන විදිහට එතකොට එහෙනම් මෙතන ආපහුම ධාරාව මෙයාම දැන් මෙතනින් ඕන්න අපිට කියන්න පුළුවන් මෙතන ඍණ විභවයක් ආපුවාම මෙතන P නේ ඉන්නේ එහෙනම් P ට ඍණ විභවයක් එනවා කියලා කියන්නේ එයා පෙර නැඹුරු වෙන්නේ කියන්නේ නැහැ P ට ධන විභවයක් ආපුවාම පෙර නැඹුරු එහෙනම් P ට ඍණ විභවයක් එන්නේ එතකොට මෙයා මොකද වෙන්නේ මෙයා පසු නැඹුරු වෙනවා මෙයා පෙර නැඹුරු වෙලා ඉන්නේ හැබැයි මෙයා මොකද වෙන්නේ පෙර මොකද වෙන්නේ කියන්නේ මම मेरा විදුල ධාරා මෙතන ආවම බලනවා මේ පාරේ යන්නේ කියලා මේ පාරේ යන්න බෑ මෙයා පසු නැඹුරු වෙනවා ওই ධාරාව ඔහොම එනවා මෙහෙම ඇවිල්ලා මෙතන ඇවිල්ලා බලනවා මේ පාරේ යනවද මේ පාරේ යනවද ওই පාරේ යන්නේ ඒ හරහාද D හරහාද මෙතන යන ධාරාව ඒ හරහාද යන්නේ D හරහාද D හරහා ඒ හරහාද මෙතන යන ධාරාව ඒ හරහාද D හරහාද मारू विदुष
දැම්මට කියන්න ඕනේ කවුද පෙර නැඹුරු වෙන්නේ කවුද පසු නැඹුරු වෙන්නේ කියලා. මම අහන ළමයි කියන්නේ කවුද පෙර නැඹුරු වෙන්නේ කවුද පසු නැඹුරු වෙන්නේ. මට කියන්න බලන්න හිරුණ කවුද පෙර නැඹුරු වෙන්නේ කවුද පසු නැඹුරු වෙන්නේ. සී පෙර නැඹුරු වෙනවා සර්. සී පෙර නැඹුරු වෙනවා හරි. සී පෙර නැඹුරු වෙනවා. आय कौद पेर नैंबुरुवे सी पेर नैंबुरुवे ए पासु नैंबुरुवे नो ए मत आयु नैंबुरुवे ए पासु नैंबुरुवे ए पासु नैंबुरुवे अरे ये ना है इडी पास है इडी पास है बी वाले टे पेर नैंबुरुवे बी पेर नैंबुरुवे मैं आ डी पासु नैंबुरुवे डी पासु नैंबुरुवे මෙතන ධන විභවයක් එහෙනම් මෙතන ධන මෙතන ධන එතකොට මෙයා මේ පීනේ මේ එහෙනම් ධන පීට සම්බන්ධ වෙනකොට එයා පෙර නැඹුරු වෙනවා එහෙනම් අනිවාර්ය මේ පැත්තට එන බය තමයි සෙට් වෙන්නේ අන්න එහෙම ගන්න එහෙනම් මෙයා පෙර නැඹුරු එතකොට මෙතන ධන විභවය ආවම මෙතන එන්නේ එහෙනම් අනිවාර්යෙන්ම මෙයා පසු නැඹුරු වෙනවා ඒ වගේ මෙතෙන්ද ඍණ ආවම මෙතන ඍණ දිගට මෙතෙන්ද ඍණ එතකොට මොකද වෙන්නේ මෙතන p නේ මෙතන p එන p ද ඍණ විභවයක් සෙට් වුණාම මොකද වෙන්නේ යා p පැත්තට පසු නැඹුරු එහෙනම් මෙතන n අරගෙන මේ එන්නේ මේ පැත්ත එහෙනම් enter එක සම්බන්ධ වෙන මේ පැත්ත ආන් right එකම පරිපථයේ සරන්දි මියන් ඔන්න එනම් වැඩි දැන් මොකද වෙන්නේ රයිට් ඔන්න ඔහම ඉදන්න මෙන්න මෙන්න එහෙනම් प्रत्यावर्त धारा सपयुनी वोल्टेज विनाश विधि मिन्न वेतन अतर ඒ විභවය ක්‍රියාත්මක වෙන මේ 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 වෙනස් වෙන මේ කැල ක්‍රියාත්මක වෙනවා මෙතන ධන මෙතන ඍණ කියලා හිතන්නකෝ එතකොට ප්‍රේරණය වෙන්නේ දීතික දගරේ මෙතන ධන නම් මෙතන ධන ඉස්සලා කියනවා මෙතන ඍණ නම් මෙතන ඍණ හරිද ඊළඟට එන්නේ මෙයානේ එයා P Q අතර ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ P ඉස්සෙල්ලා ධන වුණා දැන් මොකද වෙන්නේ? ඍණ වෙනවා. P අර්ධේ ක්‍රියාත්මක වෙනකොට ඍණ වෙනවා. E අර්ධේ ක්‍රියාත්මක වලට කිව් ඍණ, B අර්ධේ ක්‍රියාත්මක වලට කිව් ධන වෙනවා. මෙතනත් එහෙම වයි විභවයන් පෙරණෙන්නේ මෙයා ධන ඥා ඍණ. ආ දැන් නම් බලමු මොකද වෙන්නේ කියලා. මෙතනද යා. එහෙනම් මෙතන ධන. මෙතන ඍණ. එනම් දැන් අර සර් ඉස්සරගම පැහැදිලි කිරීම මේක මෙතන පෙරණැඹුරු වෙන කට්ටිය පසු නැඹුරු වෙන කට්ටිය හොයාගන්න පුළුවන් නේ ළමයි. කවුද පෙරණැඹුරු වෙන්නේ? මෙයා පෙර. මේ දෙන්නෙන් කවුද? මෙයා පසු. මේ ධනට එන්නේ සම්බන්ධ වෙන්නේ ධනට P සම්බන්ධ මෙයා වෙන්නේ. මෙතන ඍණාල්ල ගන්නවා. දැන් P පැත්ත P පසු නැඹුරු. ආ B පසු. එහෙමයි. මෙයා පෙර නැඹුරුනවා කියන්නේ එයාට සමාන්තරින් මෙයා පෙර නැඹුරුම තමයි වෙන්නේ. මෙයා පසු නැඹුරුනවා කියන්නේ මෙයා පසු. එහෙනම් මෙයා පෙර නැඹුරුනවා කියලින් මා හිතේ දැනෙනවා මෙයා පෙර. මෙයා පසු නැඹුරු කියලා අඳුරගත්තා නම් මෙයා පසු.
धारा
අඩුලා බිඳුව හැබැයි වැඩි වෙලා අඩු වුණාට ධාරාවක් ගලන්නේ කොහොමද හැම වෙලේම එකම දිශාවට එකම දිශාවට තමයි කරන්නේ හැබැයි අපි පාවිච්චි කරන සරල ධාරාව කොහොම එකක් නෙවෙයි කියන්නේ මේ කෝෂ වලින් එහෙම අපි ගන්න ධාරාව එහෙම ඔහොම වෙනස් වෙනන්නේ ධාරාව අපි බස් ආරන්නේ තෝම එක නෙවෙයි නදින සරල ධාරාව කියන්නේ දැන් සර් කලි මැදලා පෙන්නේ කොහොමද අපි යන්නේ කොහොම ගන්න මෙහෙම එකක් මේ අදින් එහෙනම් මේක මෙහෙම කරා ගන්නත් ඕනේ මේ වගේ ධාරාවක් කියන්නේ ගැස්මක් ගැස්මක් තියෙන ධාරාවක් එහෙනම් මේක මේ தත්ත්වයටපත් කරගන්නත් ඕනේ වැඩ කරන්න නම් මේ මේ ධාරාව මේ தත්ත්වයේ තියෙන එක මේ தත්ත්වයටපත් කරගෙන අපි කියනවා සුමඩණය කියලා මොකක් කරනවා කියලා කියනවාද සුමඩණය කරනවා කියලා